බිම්මල් වගාව හොඳ ආදායම් ලබන ව්‍යාපාරයක්. පෝෂණයෙන් නිහල ලොකු කුඩා කොයි කාගේත් ප්‍රණීත ආහාරයක් වන බිම්මල් වලට පාරිභෝගිකයන්ගේ ඉල්ලුම දිනෙන් දින වැඩි වෙනවා. ඔබ හිතන්නේ නැතිද මේ විදිහට පිළිවෙලට බිම්මල් වගාවක නියැලෙන්න. මේක හොඳ අතිරේක ආදායමක්. නිවැරදි තාක්ෂණය යොදාගෙන දවසේ කාලයෙන් පොඩි අවස්ථාවක් දිනපතා යොදා ගත්තොත් හොඳ ආදායම් ලැබිය හැකි. දෙදා සය වර්ෂයේ පටන් ගත්ත හතර දිනෙන් ආරම්භ කරපු බිම්මල් ව්‍යාපාරයක් මේ වෙනකොට 170ක විතර සමාජ සංඛ්‍යාවක් ඇතුළු අපි කරගෙන යනවා. ඒ වගේම අතරමඟදී ටීම් 7-8ක්ම කැඩලා තියෙනවා අපෙන් වෙන වෙන වශයෙන්. ඒතර මේ ගමේ දැන් මගේ සමාජිකයෝ 170ක් විතර චතුර කියලා කණ්ඩායමක් කැඩලා තියෙනවා. ඒතර 80ක් විතර ඉන්නවා සමාජිකයෝ. එහෙම බලමු අපේ ගමම ඇත්තටම වැඩකුරව ගම කියන්නේ බිම්මල්ම ගමක් වෙලා තියෙන්නේ. එතකොට අපි දැන් කාලයක් කරගෙන එනකොට ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය අපේ ගෝජනකෙන් අපිට උපදෙස් ගොඩක් ලැබිලා තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒඩි මහත්තයා ජයන්ත මහත්තයාත් එතකොට සාමාමිස් එතකොට තව අපි සුනිල් මහත්තයා පබෝදිමිස් කියන කණ්ඩායම එකතු වෙලා අපිට ලොකු ප්‍රතිපාදන කොටසක් ගෙන දුන්නා රුපියල් ලක්ෂ 25ක් විතර. ඉතින් ඇත්තරම ඒකේ වගා ගෘහ වගේ ගොඩක් දේවල් ගොඩක් ආධාරිත අපේ තාක්ෂණය අලුත් තාක්ෂණය අපිට කියලා දීලා අපි ගොඩාක් ඉදිරියට අරන් දාලා තියෙනවා. ඇත්ත මේ අනුව දැනට මේ ගොඩාක් සාර්ථකව අපි බිම්මල් ව්‍යාපාරය කරගෙන යනවා. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා මේ මේ අතර මේ නිලධාරී අපිත් එක්ක එක දිගට වැඩ කරන යයි කියලා. මොකද අපිට තව ලොකු ගමනක් යන්න තියෙනවා. මොකද අපි අතිරික්ත බිම්මල් ප්‍රමාණයට අපි සොසේජස් හදන්න මේ පෙළඹුණා. දැන් ඇත්තට මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපිට ලොකු ගමනක් යන්න පුළුවන් සොසේජස් නිෂ්පාදනයනොත්. පිරිසිදු බව, ක්‍රමානුකූල බව, නිවැරදි තාක්ෂණයට අනුව වගා කිරීම සිදු කළහොත් හොඳ ගුණාත්මක ආස්වැන්නක් ස්ථිරයි. ගලේවෙල මකුළුගස්වැව දේවහුව ගම බිම්මල් ගම්මානයක්. මේ අය අපිට ආදර්ශයක්. ඇත්තටම මාතලේ දිස්ත්‍රික්කයේ මකුළුගස්වැව කුසිකම් ප්‍රදේශ කොට්ටාසේ වැටකොළුගල ග්‍රාමය මධ්‍යම පළාත් කුසිකම් දෙපාර්තමේන්තුව බිම්මල් වගා කරන ගම්මානයක් විදිහට තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. ඉතින් මේ වැඩසටහන සඳහා අපි අවතීර්ණ වෙන්නේ 2020 වසරේ. මේ ප්‍රදේශවල ශ්‍රේෂ්ඨ නිරීක්ෂණින දේ අපි හඳුනාගත්තා. ගොවින් විශේෂම ගොවි කාන්තාවෝ 100 150 කණ්ඩායමක් ඒගොල්ලන්ගේ බිම්මල් නිෂ්පාදනය ක්‍රියාවලිය කරගෙන යනවා. හැබැයි ඒගොල්ලන්ගේ මේ තාක්ෂණය තිබ්බේ නැහැ. ඒගොල්ලන්ගේ ගෙවල් ගෘහයන්වල ක්‍රමවත් බවක් තිබ්බේ නැහැ. කුඹින්ගෙන් වගේ සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා නිවැරදි ක්‍රමවේද අනුගමනය කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්න හඳුනාගත්තට පස්සේ අපි ව්‍යාපෘති වාර්තාවක් මේකට ඉදිරිපත් කළා. මධ්‍යම පළාත් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ අරමුදල් වලින් අපිට හැකියාව ලැබුණා රුපියල් ලක්ෂ 25ක ප්‍රතිපාදන මේ වැඩ ව්‍යාපෘතිය සඳහා අනුමත කරගන්න. ඉතින් ඒ තුලින් අපි බිම්මල් නිෂ්පාදනයේ යෙදෙන කාන්තාවන් 150ක් විතර කණ්ඩායමකට නවීන තාක්ෂණ උපකරණ හඳුන්වා දීලා මේ බිම්මල් වගාව ක්‍රමවත් ව්‍යාපෘතියක් බවට පත් කළා. ඉතින් මම හිතන්නේ ඒ තුලින් විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වෙන කාන්තාවන්ගේ කාන්තාවන්ට ගෙදර ඉඳලා ස්වයං රැකියාවක් විදියට අමතර ආදායමක් ලබා ගැනීමේ හැකියාවක් මේ ව්‍යාපෘති තුලින් අපිට ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් තව බිම්මල් වගාව සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙන ගොවි මහතුරු ඇති. ඉතින් ඒගොල්ලන්ටත් අපි ආරාධනා කරනවා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සමඟ සම්බන්ධ වෙලා ඔයාලගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට කටයුතු කරන්න. ඒ තුලින් විශේෂයෙන්ම අපි දන්නවා දැන් ගොඩක් වෙලාවට මේක විනෝදයක් විදිහටත් කරන්න පුළුවන් සවන් රැකියාවක් විදිහටත් විශේෂයෙන්ම කාන්තාවන්ට ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන් ගොඩක් වෙලාවට අපේ ගෙවල් දොරවල් වල දරුවන්ගේ කටයුතු අවසන් කරන් පස්සේ ඒගොල්ලන් ගොඩක් වෙලාවට නිදහසේ ඉන්නේ. ඉතින් මේ නිදහසේ නිකරුණේ ගත කරන කාලය තමන්ගේ ආර්ථිකයට ශක්තිමත් කර ගැනීම සඳහා තමන්ට අමතර ආදායමක් ලබා ගැනීම සඳහා බිම්මල් ව්‍යාපාරය ඉතාමත්ම යෝග්‍ය ව්‍යාපාරයක් වෙනවා. ඉතින් තරුෂි බිම්මල් ලෙස අලෙවිවන ඇමරිකන් ඔයිස්ටර්
දිනපතා ප්‍රමාණයෙන් වැඩුණු පොකුරු අස්තනු ලෙස කඩාගෙන අලවියට සූදානම් වෙනවා. දෙමාපියන්ට උදව් වන මේ දරුවන් තමන්ගේ අස්තනු අලවියට සූදානම් කරනවා. බලන්න දෙන ආදර්ශය. වගාමලු සැකසීමට යොදා ගන්නා සියලු දේ යොදා ගනිමින් අවශ්‍ය මිශ්‍රණ පදමට සකසනවා. තමන්ට අවශ්‍ය වගාමලු පුරවා ගැනීමට කාර්යක්ෂමව යන්ත්‍ර දැන් භාවිතා කරනවා. බිම්මල් බීජ දැවීම සඳහා වගාමාදි සකස් කර ගැනීමට අපි යොදා ගන්න අමුද්‍රව්‍ය විදිහට ප්‍රධාන වශයෙන්ම ලී කුඩු සහල් නියුඩු සෝයා පිටි එවැගේම අලුහුණු මැග්නීසියම් සල්ෆේට් මේ කියන අමුද්‍රව්‍ය ටික අපේ අනුපාත වලින් යොදාගෙන ජලය සමග අවශ්‍ය විදිහට මිශ්‍ර කරලා අපි පදම දැනගන්නේ අතේ අතට ගුලි කරපුවාම කැරි තුනකට වගේ කැඩෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක වගා මල්ලකට පුරවලා අපි වගා මල්ලු සකස් කරගන්නේ. ඒ වගේ සකස් කරගත් වගා මල්ලු අපි ජීවාණුහරණ යන්ත්‍රය යොදාගෙන ජීවාණුහරණය කරගන්නවා. ඒ වගේම තමයි කාර්යක්ෂමව යන්ත්‍ර වගා මල්ලු පිරවීමත් යන්ත්‍රානුසාරයෙන් මල්ලු තම්බා ගැනීමත් නිසා දැන් වැඩේ වේගවත් වෙලා පහසු වෙලා. මේ මැෂින් එක ලැබලා දුන්නට පස්සේ මම දවසකට වගා මල්ලු 800ක් 850ක් අතර ප්‍රමාණයක් ගහනවා. මමත් එක්ක තව එක්කෙනෙක් වැඩට ඉන්නවා මෙතන. අපි දෙන්නා එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. වගා මල්ලු ගහලා මම බිම්මල් වගාව කරනවට අමතරව මල් නිෂ්පාදනය කරනවට අමතරව වගාමලු බීජ දා මේවත් ජීවාණුහරණය කරලා බීජ දාලා 15 දිනකට විතර අලවි කරනවා අපේම ගෲප් එකේ කට්ටියට වගාමල්ලක් පුස්තුවපු එකක් රුපියල් 35ක් වගේ මිලකට තමයි අලවි කරන්නේ ඒකෙන් ඒගොල්ලන්ටත් අර කාලය කරගන්න බැරි අයට අපහසුතා තියෙන අයට ලොකු හයියක් තියෙනවා ඒ මල් අපේ සංගමයේ මිලදී ගන්නවා මං ඉදිරියට බලාපොරොත්තු වෙනවා තවත් මේක වැඩි දියුණු කරගෙන ගෲප් එකේ සෑම දිනකටම වගේ වගාමලු දීලා මම මල් නිෂ්පාදනය කරනවට අමතරව අමතර ආදායමක් ලබා ගන්න මට පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. බිම්මල් ආහාරයට ගැනීම විවිධයි. මේ සකස් කරන ආකාරයට අනුව රස වෙනස් වෙනවා. විවිධ ආහාර සකස් කරනවා. දේවහුව ගමේ අතිරික්ත බිම්මල් යොදාගෙන සොසේජස් කර්මාන්තයට යොමු වෙලා. දැනට පුංචි ප්‍රමාණයකින් තමයි සිදුවෙන්නේ. හැබැයි ඉදිරියේදී මේකත් හොඳ ව්‍යාපාරයක් වෙයි. දැන් බලන්නකෝ බිම්මල් වවන මේ ගමේ අය හිතන විදිහ. බිම්මල් සොසේජස් අපේ මේ ප්‍රසිද්ධයක් නෑ. මේ කොරෝනා කාලේ අපි බිම්මල් විකුණන්නට විදියක් නැති හින්දා මේ සොසේජස් එක හදන්න අපි උත්සාහ දැරුවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් ලෙස අද සෑහෙන දුරට මේක කරගෙන යනවා. ගොඩක් දෙනෙක් මේ බිම්මල් සොසේජස් දන්නේ නැහැ. කාලා නැහැ. ඒ හින්දා අපි මේ අපේ වාහනේ බිම්මල් සොසේජස් හදාගෙන මගේ මහත්තයා අර ලොක්ඩවුන් කාලේ මේ ගෙවල් ගාන ගිහිල්ලා එනවුස් කරලා පෙන්නලා එතකොට මිනිස්සු අහනවා මේ මොනවද කියලා. එතකොට මේ බිම්මල් සොසේජස් හදාන හැටි කොහොමද අපි කාලවන්නේ කියලා එක පැකට් එකක් ගන්න පළවෙනි දවසේ. ඊට පස්සේ අනිත් දවසේ යනකොට දෙකක් ගන්නවා පහක් ගන්නවා එහෙම එහෙම අරගෙන දැන් කට්ටිය කාලා පුරුදු වෙලා තියෙනවා. මේ බිම්මලුයි සෝයා පිටි ගන්නවා හාල් පිටි ගන්නවා ආයෙ තුන පහ ගන්නවා ගම්මිලි සුදුළුණු ඒ ටික අන්තර්ගත වෙලා තියෙනවා.
පෝෂණය අතින් ඉතාම ඉහළ තත්ත්වයක තියෙනවා. ගමේ ඉන්න කාබනික පොහොර හදන කෙනෙකුට ඉවත දමන බිම්මල් වගාමලු කාබනික පොහොර සඳහා හොඳ අමුද්‍රව්‍යයක්. බලන්න අපද්‍රව්‍ය කළමනාකරණය අනවශ්‍ය වගාමලු කාබනික පොහොර ගොඩට යොදා ගන්නවා. මෙතනදී ගොවි මහතුරු සමග අපි නිතරම සාකච්ඡා කරනවා අලුත් නව තාක්ෂණයේ වගේ දේවල් ගොවි මහතුරුන්ට හඳුන්වලා දෙනවා ඊට අමතරව ගොවි මහතුරුන්ගේ තියෙන ගැටලු අපි සාකච්ඡාවට භාජනය කරනවා නිරන්තරව මම හිතන්නේ මේ වැඩසටහන තුළ අපි ඉන්නවා ඒත් එක්ක මම හිතන්නේ ගොවි මහතුරුන් ලොකු ශක්තියක් අපි ඉන්න එක ඒ වගේම මම හිතන්නේ වෙළඳපළ ඒ වගේ දේවල් සම්බන්ධීකරණයකුත් කරලා දෙනවා ඊට අමතරව මම හිතන්නේ නිතරම සාකච්ඡා කරලා ගොවි මහතුරුත් එක්ක හොඳ ගමනක් යන්න තමයි අපේ උත්සාහය මම හිතන්නේ මේ වැඩසටහන් වලින් පේනම ඇති මේ ගම්මානවල ජීවත් වෙන ගොවි මහත්තුරුන්ගේ ආදායම් තත්ත්වය වැඩි වෙන ආකාරය. තරුෂි බිම්මල් මෙන්න අලවිවන විදිහ. ගමේ බිම්මල් ටික පැකට් කරලා දිනපතා අලවියට සකස් වෙනවා. උදේ 7 විතර වෙනකොට අපි ගොවි සමාජිකයෝ බිම්මල් ටික පැකට් කරලා උදේම ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ අපි මේ පිට්ටි වලට පැක් කරලා වෙළඳපොළට ගෙනියනවා වෙළඳපොළ දඹුල්ල ඉනාමලුව හබර්ණ වගේ එළවලු කඩවලට අපි මේවා බෙදා හරිනවා අපි 250ක් විතර වගේ දිනකට ගෙනියනවා මිල සාමාන්‍යයෙන් රුපියල් 80ට විතර වගේ තමයි අලවි එන්නේ ඉතින් මේ හොඳ වෙළඳාමක් මේකේ තියෙනවා අපිට ප්‍රදේශ කීපයකට ගෙන යනවා බලන්න කීප දිනක අතර මුදල් හුවමාරු වෙනවා ගමට සල්ලියනවා සමාජයට පෝෂදායි ආහාරයක් ලැබෙනවා ඉතින් මෙහෙම හිතලා වැඩ කරන ඔබට ජය වේවා